දුටුගැමුණු රජතුමාට මාලිගාවේ කරඬුවකින් රන්පතක් ලැබෙනවා. ඒ රන්පතේ දියාති වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ දෙවනි පෑතිස් රජතුමාට ඉදා පැවසූ දේ, මේ භූමියේ අසූරියන් විසින් මහසෑය හදන බව. රජ මෙදුරේ කරඬුවක් තිබෙනවා, ඒ තුල සුන්දරන් පතක් දිලෙනවා. ගැමුණු රජුට කියවන්ට ලැබෙනවා, මේ අයුරින් එහි ලියා තිබෙනවා. මිහිඳු මාහිමි දෙවන පෑතිස් රජුට මෙලෙසින් වදහලේ, සියලු සිරිලක සතුරු බලබිඳ මුණුපුරෙන් රජවන කලේ. දුටු ගැමුණු යන නමින් පරසිදු සිටින පතුරා තෙත බලේ, උතුම් ගෞතම සසුන බබලන යුගය එනු ඇත එම කලේ. තෞතිසාවේ සුධර්මානම් දෙව් සභාවේ විලසිනේ, මහල් නවයක් උසින් දිලෙනා උතුම් මැදුරන් කරමිනේ. සිල් පුරන්නට සඟරුවන හට පොහොය ගෙය එහි බඳිමිනේ. ලොව මහපා නමින් ලොවය දිලෙනු ඇත හිරෝ විලසිනේ. උසින් එක්සිය විසිරියන් ඇති පහසයත් තනවමින් ද්‍රෝණයක් මුනි ධාතු රතවා ස්වර්ණමාලියන නමි. කල්පයක් බුදුගුණ ගයන්නට දෙව් මිනිස් හැම එක් වෙමින් බබලවයි බුදු සසුන කුමරුන් රහත් යුගයට උරදිමි. දුටුගැමුණු රජතුමා බුද්ධ ශාසනය බබලනවා කියන වචනය ඇහිලා හොඳටම සන්තෝෂයක් ඇති වුණා. අත් පොළසන් දීලා සාදු නාද කියලා ප්‍රීතියෙන් පිනා ගියා. ගැමුණු කුමරු සතුටින් නිපිලෙන්නේ ඔල්වර සන්දි සාදු කියන්නේ, මල් පිපෙනා පිරියාය දකින්නේ, සිල් ගුණ ඇති සඟරුවන වඳින්නේ, අසනු මැනවි පින්වත් හිමිවරුනේ, පොහොය ගෙයක් තනවන්නට සිතුනේ, දෙව්ලොව වෙත එක නමක් වඩිනේ, ගෙන එනු මැන සැලසුමක් විගසිනේ. රහතන් වහන්සේලා අට නමක් දෙව්ලොව වැඩියා. භරණී කියන දෙව්දුවගේ දෙව් විමානේ සැලසුමට රැගෙන ආවා. මේ විස්තරය. අරහත් ගුණ ඇති සංගරුවන දැරස් වෙනවා, රහතුන් අට නමක් ගමනට එක් වෙනවා. ඈතින් දෙව් විමන් සුඳුරුව දිස් වෙනවා, රහතුන්ගේ නෙතට විමනක් ලක් වෙනවා. භරණී නමින් යුතු දෙව්දුවගේ විමන බබලයි කුළු ගෙවල් දහසින් යුතු රණින, මන්මත් කරන දුටු විට එම දෙව් විමන. දහසක් දෙවඟනන් නිතියෙහි සැරි සරණ, රහතුන් වඩින විට එම දෙව් විමන වෙත. භරණිය පැමිණ වැද යොමු කොට සැදැහැ සිත,
විමසන විට දිරාතුන් නැගේ පෙර පුවත පවසයි මෙලෙස මතු කොට පෙර පිනකවත පින්වත් හිමිවරුනි මේ කප තුන්වෙනිව කස්සප බුදු සමිඳු වැඩ සිටි සැක නැතිව පතුරන විටදි සදහම් බුදු බල ඇතිව ඇසිරුනි පිනැති අය බුදු දහමට නතුව විසුවාදාසියක් ලෙසමා එහි එකල වැඩියා සංගරුවන මාසිටි නිවස තුළ සකසා පිරිසිදුව තන්පැන් පිසින කල වැඩුවා බුදුගුණම හිමියනි මම එකල පන්සිල් සුරක තුන් සරණය මුලට තබා දන් පැන් පිසින විට වෙහෙසකට පසු නොබා සන්සුන් සිතින් සිට සුදාන ඇසුර ලබා දැන් මම සැපවිදිමි මේ දෙව්විමන ලබා අනුමෝදන්ව අරහත් මුනිවරුන්ය මනුලොව ගෙන යන්ට සලසුමට ගෙන මෙය නව මහලින් බබලන දෙව්දුවගේගේය ඇන්දාරහත් මුනිවරු සලු පටකය ගෞතම සසුන වෙත අපමණ සැදැහැති රාතුන්ගෙන් ලබායේ සලු පටරුවැති නිරිඳුනුන් ගැමුණු තනවා නව මහල් ඇති ලෝවා මහපාය පිදුවා වඩන රුති සතියක් පුරා මහදන් පැන් පුදමින්නේ යොතුනක් උස පොහොය ගෙය මෙහි තනවන්නේ සිරසක් මතරදුන මැනිකක් විලසින්නේ සතුටක් ලබන රජ මේ බිමටයි එන්නේ දැන් දුටුගැමුණු රජතුමා මෙතනට එනකොට කාවන්තිස්ස රජතුමා සිටවපු ගල් කුළුණ දකින්න ලැබෙනවා ගල් කුළුණක තිබෙන සටහන දැකගන්නේ සිල් කඳ මිහිඳු මාහිමි බස සිහිවන්නේ මල් පිදු මහසෑය දිවන තන දන්නේ මල් මිටි රැගෙන රජු බෝ මළුවට යන්නේ සිලිසිලි පදිලෙන බෝ සමිඳුන් ගාවා සියපත් උපුල් පුදමින් සොඳ පැන් නහවා ගණරන් පුරාතුරාබෝ හිමිගාවා නිරිඳුන් වැඳ වැටි පැති බර සිත පෑවා මහසෑ පිහිටුවන මෙතැනට
රජු වෙන්නවා ඒ මැද තිබෙන කුළුණ ඉවතට ගෙන යනවා එනමුදු එකරුකරන් මේ බිම තනි වෙන්නවා එයයිවත් කෙරුමට බැරි වෙනවා නිරිදුළුන් රහත් සඟරුවනට වඳිමින්නේ සෑබිම ඇති තෙලිපුරුක ගැන විමසන්නේ ඒරන් තෙලිපුරුක බාධාවක් වන්නේ හිමියනි ඒක පන්නට බැරි බවදන්නේ රහතුන් මේ සැබිමට වඩිනවා තෙලිබුරුකින් එලියක් විහිදෙනවා දෙව්විමනක්ගේ තුල මතු වෙනවා දෙව්දුවරතුන් වෙත පැමිණෙනවා සෑ මල්ුවේ මෙතන තිබුණා විශාල තෙලිබුරුක. ඒ රන් තෙලිබුරුකේ වැඩ සිටි දෙව්දුවර සිටි නිසා ඒ රුක කපන්නට බැරුව යනවා. රහතුන් පැමිණි විට ඒ දෙව්දුව පැමිණිලා රහතන් වහන්සේලාට කියන විස්තරය මා සමග කියන්න. තෙලිබුරුකින් බැස රහතුන් ගාවා ස්වර්ණ මාලිනම් දෙව්දුව ආවා රහතුන් පාවැන්ද හඬ හඬ කිව්වා රුක සිඳු මට නම් බැරි බව කීවා රහතුන් දෙව්දුව සනසාලන්නේ වෙන විමනක් සොයලා ලැබ දෙන්නේ සතුටින් යුතුව එය පිළිගන්නේ රහතුන් හට යලි මෙය පවසන්නේ ස්වර්ණ ගුණ ඇති සමිඳුනි මෙය අසලා ස්වර්ණ වර්ණ බුදු ගුණ කැටි කරලා ස්වර්ණ මාලියන මගේ නම තබලා ස්වර්ණ මාලි සැක්කල මන සිතලා ස්වර්ණ වර්ණ බුදු ගුණ කැටි වෙන්නේ